साधु 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 तेरुवन सरनाई गौरवनीय देशकानन वहन्सेगेन अवसराई लंडन श्री संबोधि बौद्ध भावना मध्यस्थानीय मगिन संविधानय कर सूमताक्षणे ओस्से पवत्वागेन अनुलबन धर्मदेशना दानमे पिंकम मालावे अद दिन धर्मदेशना पवत्वीम संदहा अपकरिय अनुकंपावेन मेम दाम सभा मंडपेट वडवदाल බලංගොඩ ධම්මහදයාරණ්‍ය සේනාසනාධිපති පින්වත් ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන නම කියන්නට අවසරයි. පූජනීය පළුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේව පළමුකොට ඉමහත් ගෞරවයෙන් හා කෘතවේදීව පාද නමස්කාර පූර්වකව සාදුනාද දී පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින මෙම පින්කමෙහි සදැහැති දායකත්වය එංගලන්තයේ පදිංචි පින්වත් චාන්දනී කළුගම්පිටිය මහත්මිය විසිනි. නිර්මල වූ ලෞතුරු තථාගත ශ්‍රී සද්ධර්ම ධර්ම දානයෙන් ජනිත වන්නා වූ සියලුම කුසල ශක්තියෙන් පින්වත් දේශකයන්න් වහන්සේ ප්‍රදාන කොට සම්බන්ධව සිටින සියලුම පින්වතුන්ට උතුම් වූ මාර්ගඵල නිවනින් නිවී සැනසීම පිණිසම හේතු වාසනා වේවායි පතමින් අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ අපගේ අනුකම්පාවෙන් ධර්මදේශනාව පැවැත්වීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. සාදු සාදු සාදු. පින්වත්නි, පන්සිල් සමාදන් වෙන්නට තුන් වතාවක් නමස්කාරය කියන්න. අවසරයි හඳුනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන විරමණී පදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී පදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත.
ධම්මේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තං තතහාගතෝ ඉමේසු චතුසුඨානීසු පඤ්ඤාපය මානෝ පඤ්ඤාපේති. ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වර්තමානයේ වැඩ කටයුතු සිදු කරමින් වැඩවාසය කරන ලබන මඩුගල්ලේ මහානාම ස්වාමින් වහන්සේ, එවැගේම පනන්නේ ගමේ සීල දසන ස්වාමින් වහන්සේ ඇතුළුව සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති පින්වත්නි, අද දවසේදී මේ සිදු කරනු ලබන සුවිශේෂී ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය දරනු ලබනවා එංගලන්තයේ පදිංචි, එවැගේම ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන දායකාවක් වන චාන්දනී කළුගම්පිටිය ඒ පින්වතිය විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොව පුරා බෙදා දෙමින් මහත් මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුන කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරයේ ගරු විහාරාධිපති ධූරයේ දරන්නට යෙදුන, එවැගේම බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ, එවැගේම ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ, බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී අති ගෞරවනීය පූජනීය තරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේගේ 6 වන ගුණානුස්මරණ පින්කම මාර්තු මාසයේ 3 වෙනිදාට යෙදিলা තිබෙනවා. ඉතින් ඒ පින්කම වෙනුවෙන් සිදු කරන සමගාමී පින්කමක් විදිහට අතිගෞරවනීය දරණාගම නායක ස්වාමීන් වහන්සේට සත්පුරුෂයන් හැටියට මේ සිද්ධ කරන දේශනාවේ ප්‍රධාන අරමුණ විදිහට තබා ගන්නවා උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්න. ඉතින් ඒ ඇතුළුකට අපවත් වන්නට යෙදුනා වූ සියලුම සංඝ පීතෘන් වහන්සේලාටත් මිය පරලොව ගියා වූ සියලුම නෑද හිත මිත්‍රාදී ඒ සියලුම ඥාති වර්ගයාටත් පුණ්‍යානුමෝදනා කරන්න තිබෙනවා. ඒ වගේම චාන්දනී කළුගම් පිටියේ මාතාව ඇතුළු මේ පින්කමට සම්බන්ධන මේ සියලුම දෙනාට ආශිර්වාද කරගන්නටත් මේ පින්කමේදීම පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි දේශනාව අවසානයේදී ඒ ආශිර්වාද කළ යුතු අය සිහිපත් කරලා ඒ අයට ආශිර්වාද කරන්නටත් විශේෂයෙන්ම දරණාගම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වන්නට යෙදුන සහ මිය ගියා වූ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි, විශේෂයෙන්ම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ පිළිබඳව අපි වචනයක් මතක් කළොත් උන්වහන්සේ විසින්
ශාසනයට සිද්ධ කරන්න තියදුන මෙහෙවර මෙතකයි මෙපමණයි කියලා අපි ලඝු කරන්නට පුළුවන් කමක් නැහැ. මොකද උන්වහන්සේ අද දවස වෙනකොට අපවත් වෙලා වසර 6ක් ගත වුණත් උන්වහන්සේ මේ ශාසනය වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුන ඒ සේවය අඛණ්ඩව තවදුරටත් පවතී. මේ ලෝකයේ විශාල පිරිසකට ධර්මයේ හොයන, ධර්මයේ අහන විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා විශාල තෝතැන්නක් විදිහට ඒ බෞද්ධ මාධ්‍ය ජාලය නිර්මාණය කරන්න තියුණා. ඒ හරහා ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයකට ඒ දහම් පණිවිඩය ලෝකයට අරගෙන යන්නට අවස්ථාව සැලසුණා වගේම විශාල පිරිසකට බුදුදහම පිළිබඳව බොහොම සමීපව අහන්නට අවස්ථාව සැලසුණා. ඒ නිසා නිවෙස්වල ඉඳගෙන සමහර වෙලාවට පන්සලට යන්න බැරුව කායික රෝගවලින් සහ අපහසුතාවලින් යෙදෙන ඒ වයසක උපාසක අම්මලාට, උපාසක තාත්තලාට නිවෙසටම වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබෙන විදිහට, දහම් පිළිබඳව පණිවිඩයන් අහලා දැනගන්නට පුළුවන්කම ලැබෙන විදිහේ වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න තියෙනවා. ඉතින් අපිට මතකයි අපි ගෙවල් වල නිවෙස් වල ඉන්න අපි තරුණ කාලේ, පුංචි කාලේ ධර්ම ශ්‍රවණය කරන්නට තිබුණේ ගුවන් විදුලියේ එකමක නාලිකාවක් විතරයි. නමුත් අද වෙනකොට ඕනතරම් ධර්ම ශ්‍රවණය කරන්නට නාලිකාවන් රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක ගුවන් විදුලියේ වේවා, රූපවාහිනියේ වේවා, ඒ විදිහට විශාල වශයෙන් නාලිකා බිහි වෙලා තිබෙනවා. ඒ නමුත් පැය 24 පුරාවටම ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන් වෙන විදිහේ නාලිකාවක් නිර්මාණය කළා නම් ඒ මේ අපවත් වන්න තියදුනා වූ දරණාගම නායක ස්වාමින් වහන්සේ විසින් නිර්මාණය කරන්න තියදුන ඒ බෞද්ධ මාධ්‍යාලයමයි. ගුවන් විදුලියෙන් වෙන්න පුළුවන්, රූපවාහිනියෙන් වෙන්න පුළුවන්. පැය 24ක් පුරාවට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසීලා තියෙනවා. 365 දවසේම අපිට බණ අහන්න අවස්ථාව සැලසීලා තියෙනවා. ඉතින් ඒ කරන්නට යෙදුන කැපකිරීම සුළුපටු නැහැ. ස්වාමීන් වහන්සේලා රාශියක් ඒක රාශී කරගන්නවා කියන එක සුළුපටු නැහැ. විශාල දායක පිරිසක් සමග සම්බන්ධ වෙලා කටයුතු කරනවා කියන එක පහසු නැහැ. ඉතින් අතිවිශාල අභියෝගයන් වලට මුහුණ දෙමින් නොයෙකුත් කරදර බාධක මැද්දේ මෙම ආයතනයන් ආරම්භ කරලා ඒ කරන්නට යෙදුන කැපකිරීම පුංචි කැපකිරීමක්. ඉතින් ඒ නිසා ඒ තුලින් නායක හාමුදුරුව අපවත් වන්නට යෙදিলা වසර 6ක් ගත වුණත් අකණ්ඩව තවදුරටත් මේ වැඩසටහන් පවත්වාගෙන යන නිසා ඒ සියලුම පුණ්‍ය ශක්තිය ඒ ගෞරවනීය නායක හාමුදුරන්ට පළමුවෙන්ම හමු වී පිරිනැමිය යුතුයි, අනුමෝදන් විය යුතුයි. මොකද මේ ශාසනය තුල පින් වැඩෙන පින්කමක් විදිහට මේ බෞද්ධ මාධ්‍යාලය නිර්මාණය කිරීම හඳුන්වනවා. ඒ විතරක් නෙමෙයි, අපි හොඳටම නායක ස්වාමීන් වහන්සේ සමීපයෙන් ඇසුරු කරපු නිසා, අපි බෞද්ධ වැඩසටහන්, බෞද්ධ නාලිකා වැඩසටහන් කරපු නිසා අපි හොඳටම දන්නවා උන්වහන්සේ මේ ධර්ම ප්‍රචාරණ කටයුතු වලට විතරක් නෙමෙයි ආගමික සමාජීය වශයෙන් විශාල වැඩ පිළිවෙලක් සිද්ධ කරන්න තියෙනවා. විහාරස්ථානයන් වලට අඩුපාඩු තියෙන විහාරස්ථානයන් පිළිබඳව හොයලා බලලා, ඒ වගේ නොයෙකුත් ප්‍රජා සත්කාරයන් සිද්ධ කරන්න තියෙනවා. තවදුරටත් ඒ බොරලන්ද ස්වාමින් වහන්සේ වැඩ කටයුතු සිද්ධ කරගෙන යනවා. ඉතින් ගෞරවනීය නායක හාමුදුරන්ගේ මඟ පෙන්වීම යටතේ ඒ ආරම්භ කරන්න තියෙන ඒ වැඩසටහන් තවදුරටත් ඒ විදිහට සිද්ධ කරගෙන යනකොට මේ ශාසනයට, මේ සමාජයට විශාල සේවයක් උස්ත සිද්ධ කරනවා. ඉතින් ඒ සිද්ධ කරගන්නා වූ සියලුම පුණ්‍ය ශක්තියනුත් අපි අතිගෞරවනීය නායක හම්බුරන් වහන්සේට අනුමෝදන් කරන්නට ඕනේ බොහෝම සත්පුරුෂකමින් යුතුව සිහිපත් කරලා. ඉතින් මම මේ විනාඩි කීපය ගත කළේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ සිද්ධ කරන්න තියුනේ සේවාවෙන් බොහොම අල්පයක් මතක් කරන්නට. ඒ වගේම මතක් කරන්නට ඕනේ මේ ඔබ අප හැම දෙනාම සම්බන්ධ වෙලා මේ වෙලාවේදී කටයුතු කරන
මේ සම්බෝධියේ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයත් ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ විසින්ම නිර්මාණය කරන්න තියෙන ස්ථානය. ඉතින් මේ කටයුතු ටික අද වර්තමානයේ වෙනකොට මඩුගල්ලේ මහානාම ස්වාමීන් වහන්සේගෙන් මුලිකත්වයෙන් සිදු කරගෙන යනවා. ඉතින් විශාල දායක සිංහතුන් පිරිසක් එතෙන්ට ඒක රාශී වෙලා ඒ ශාසනික වැඩ කටයුතු සිදු කරගන්නට අවස්ථාව සලසගෙන තියෙනවා. ඉතින් අපි මේ විදිහට යම් වැඩසටහනක් සිදු කරනවා නම් ඒ සිදු කරන සියලුම වැඩසටහන් වල මූලිකව පුණ්‍යානුමෝදනාව අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට හිමි විය යුතුයි. ඉතින් එහෙමනම් අද දවසේදී අපි මේ වෙනුවෙන් කරන කළගුණ සැලකීමක් විදිහට සත්පුරුෂ ගුණයකින් සිහිපත් කරලා මෙම ධර්ම දේශනාව සිද්ධ කරලා ඒ අවසානයේදී අපි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළුව ඒ අපවත් වන්නට යෙදුණු සංඝ පීතෘන් වහන්සේලාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි, අද දවසේදී මම දහම් ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් තෝරගන්න තියදුනේ අනුරාධ සූත්‍රය. මේ අනුරාධ සූත්‍රයේ ඇසුරෙන් දහම් පාඩයක් තමයි මම මාතෘකා වශයෙන් තබන්න තියදුනේ. බුදුරජාණන් වහන්සේ විශාලාව ආසන්නයේ වැඩ ඉන්න අවස්ථාවක මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් ඒ ළඟපාත වනලැහැඹක වැඩ හිටියා. ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වැඩ හිටපු තැනට විශාල පිරිසක් එන්නේ යදුනා අන්නේ තීර්ථකයන්. අන්නේ තීර්ථක විශාල පිරිසක් ඇවිල්ලා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් එක්ක අනුරාධ ස්වාමීන් වහන්සේත් එක්ක බොහොම සුහදශීලීව කතා බහ කරන්න තියෙනවා. කතා බහ කරලා ඔබ කාගේ ශ්‍රාවකයෙක්ද? ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? කියලා මේ විදිහට විවිධ විදිහේ ප්‍රශ්න කීපයක් අහලා ඒ වෙලාවේදී අනුරාධ ස්වාමීන් වහන්සේ මතක් කරනවා, මගේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ගෝලයෙක් තමයි මම කියලා මතක් කරාට පස්සේ මේ තීර්ථක පිරිස බුදුරජාණන් වහන්සේ අපිට අහන්නට ලැබිලා තියෙනවා මතවාදයක් ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන දර්ශනය පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොකක්ද? ඔබ වහන්සේගේ මතය මොකක්ද? ඔබ වහන්සේ දරන්නේ කොයි වගේ අදහසක්ද කියලා මේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. ඒ විමසපු කාරණාව තමයි මම මාතෘකාවසෙන් තබන්නේ. ඒ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සත්‍යය පිළිබඳව මෙන්න මේ කියන මතවාද හතරෙන් කොයි මතයටද එකඟ වෙන්නේ, නැත්නම් අනුගත වෙන්නේ, එහෙම නැතිනම් ධර්ම දේශනා කරන්නේ කියලා අහනවා. ඒ මතවාද හතර තමයි සත්‍යය මරණින් මත්තේ උපදිනවා, එහෙම නැතිනම් සත්‍යය මරණින් මත්තේ ඉන්නවා කියන එක මතයක්. ඊළඟ කාරණේ තමයි සත්වයා මරණින් මත්තේ උපදින්නේ නැහැ, වෙන්නේ නැහැ, උප්පත්තියකට යන්නේ නැහැ. සත්වයා මරණින් මත්තේ උපදින්නේ නැහැ. දෙ දෙවෙනි මතේ. ඊළඟට තුන්වෙනි මතේ විදිහට සත්වයා මරණින් මත්තේ උප්පත්තියක් වන්නේද නොවේ. තුන්වෙනි මතේ උප්පත්තියක් වශයෙන් එහෙම නැත්නම් සත්වයා මරණින් පස්සේ වන්නේද නොවේ කිය. ඒ කියන්නේ වෙන්නේ නැහැ උත්පත්තියක් විදිහට. එහෙම නැතිනම් සත්‍ය මරණින් පස්සේ හිටින්නේ හම්බ වෙන්නේ වන්නේද නොවේ කියලා. වෙන්නේ නැද්ද කියලා. ඊළඟ කාරණාව විදිහට අහනවා සත්‍ය මරණින් පස්සේ නොවන්නේද නොවේ කියලා. නොවන්නේද නොවේ කියලා අහනවා. මෙන්න මේ ප්‍රශ්න ටික අහපුවම මේ ප්‍රශ්න ටික ඔබත් සමහර වෙලාවට ධර්ම දේශනාවලදී අහලා ඇති. මෙන්න මේ ප්‍රශ්න ටිකට මේ අනුරාධ ස්වාමින් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි විශේෂයෙන්ම බලන්නට ඕනේ. අනුරාධ ස්වාමින් වහන්සේ මේ පිරිසට මතක් කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ සත්වේ පුද්ගලයෙක් නැහැ කියලා කියන්නේ නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මේ මත හතරටම අයිති නැහැ.
භාගතුන් වහන්සේ සත්‍ය මරණින් පස්සේ වෙනවද? උප්පත්ති වශයෙන්, ආත්ම වශයෙන් සත්‍ය මරණින් පස්සේ නොවේද? සත්‍ය මරණින් පස්සේ වන්නේද නොවේ? සත්‍ය මරණින් පස්සේ නොවන්නේද නොවන්නේ? කියන මෙන්න මේ වාද හතරෙන් එකටවත් අයිති නැතුව බුදුරජාණන් වහන්සේ සත්‍යයේ ඇති බව පනවනවා කියලා මතක් කරනවා. මේ හතරෙන් එකටවත් අයිති නැතුව, එකටවත් සම්බන්ධ නැතුව සත්වයක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා මේ අනුරාධ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. මේ කිව්ව කාරණාවත් එක්ක මේ පරිබ්‍රාජක පිරිස, මේ අන තීර්ථක පිරිස සතුටු වෙන්නේ නැහැ. මේ අය අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සත්වයේ කුද්ධලයක් නොමැති බව පිළිබඳව කතා කරනවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මේ අනුරාධ ස්වාමීන් වහන්සේට? නවකවාදී, බාලවාදී ගරහීමකට ලක් කරලා දොස් කියලා ඒ පිරිස යන්නේ. නවකවාදීන් කියලා කිව්වේ මේ පිරිස කියන ඔබ වහන්සේ අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙක්. ඔබ වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ කියන එක පිළිබඳව හරියට දන්නේ නැහැ. මේ මෙහෙම කියන්නේ අන්නේ තීර්ථකවරු. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔබ වහන්සේ හරියටම ධර්ම ඉගෙනගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ කියන දේ හරියටම ඔබ වහන්සේ දන්නේ නැහැ. ඔබ හරි නවකෙක් නේකට කියලා නවකවාදීනුත් චෝදනා කරනවා. ඒ වගේම ඔබ මහා බාලයෙක්, මේ කාරණාවන් පිළිබඳව නුවණක් නැහැ. ඒ නිසායි ඔබ ඔහොම කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන වාදයක නෙමෙයි කියලා මෙන්න මේ විදිහට බාලවාදයෙන් සහ නවකවාදයෙන් ගැරහීමකට ලක් කළා. එහෙම නැතිනම් අපවාදයන් ප්‍රකාශ කළා, වචනේ තමන්ගේ අප්‍රසාදයේ පළ කරලා මේ පිරිස යන්නට යනවා. ඊට පස්සේ මේ අනුරාධ ස්වාමීන් වහන්සේ බලනවා, කල්පනා කරනවා, මේකට හොඳම පිළිතුර දැනගන්න නම් මම යා යුත්තේ බුදුරජාණන් වහන්සේ ළඟට කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා මේ වෙච්ච සමස්ත සිදුවීමම බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේට මතක් කරනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කීපයක් මේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් අහනවා. අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා, අනුරාධ, මේ ඇහැ නිත්‍යද අනිත්‍යද? මේ ඇහැ සැපද දුකද? මේ ඇහැ ආත්මද අනාත්මද කියලා. මේ විදිහට ඇහැ පිළිබඳව, රූපේ පිළිබඳව, චක්කු විඤ්ඤාණය පිළිබඳව, කන පිළිබඳව, ඒ වගේම ශබ්දය පිළිබඳව, සෝත විඤ්ඤාණය පිළිබඳව, මේ විදිහට මේ ආයතනයන්, මේ විඤ්ඤාණයන් පිළිබඳව එකින් එක අරගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා. ඒ හැම ප්‍රශ්නයකටම මේ අනුරාධ ස්වාමීන් වහන්සේ නිත්‍යද අනිත්‍යද කියලා අහනකොට අනිත්‍යයි කියලා දේශනා මතක් කරනවා, උත්තර දෙනවා. ඊළඟට සැපයිද දුකයිද කියලා අහනකොට දුකයි කියලා උත්තර දෙනවා. ආත්මයිද අනාත්මයිද කියලා අහනකොට අනාත්මයි කියලා උත්තර දෙනවා. මේ විදිහට ඇහැ, කන, නහය, දිව, ශරීරය, මනස, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝන විඤ්ඤාණ, සිව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ ආදී මේ සියලුම ධර්මයන් පිළිපද. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන උත්තර ටික තමයි මේ අනුරාධ ස්වාමීන් වහන්සේ ලබා දෙන්නේ. එහෙමනම් අනුරාධය මේ එකම තැනකවත් සත්‍යයේ පුද්ගලයෙක් හම්බ වෙනවද කියලා අහනවා. ඇහැ සත්‍යයේද පුද්ගලයෙක්ද කියලා අහනවා. අනාත්මයි කියන අර්ථය තුළ ඒ අර්ථයට ඇතුළත් වෙලා තිබෙනවා. එහෙමනම් මේ ඇහැ, කන, නහය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය
යම් තැනක තියෙයිද, යම් තැනක එහෙම නැතිනම් මේ ආයතන හයේ ක්‍රියාවලියක් තියෙයිද, මේ එකම ක්‍රියාවලියකවත් සත්වයේ පුද්ගලයෙක් ඉන්නවද කියලා. එහෙම වෙන්නේ නැහැ කියලා මේ අනුරාධ ස්වාමීන් වහන්සේ ආපහු මතක් කරනවා. ඒ කියන්නේ කලින් අහුවනේ මේ ප්‍රශ්න ටික. ඇහැ නිත්‍යද අනිත්‍යද? ඇහැ සැපද දුකද? ඇහැ ආත්මද අනාත්මද කියලා මේ අහපු ප්‍රශ්න ටිකෙන් උත්තර ටික ලැබුණනේ. එතකොට ඒ දුන්න උත්තර ටිකට නැවත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. එහෙමනම් ඒ තුළ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ඉතිරෙන සත්වයේ හෝ පුද්ගලයේ හෝ පණවන්න පුළුවන්ද කියලා. බෑ කියලා මතක් කරනවා. එහෙම පණවන්න බෑ, එහෙම නෙවෙයි කියලා මතක් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතනින් හරි ලස්සන උත්තරයක් දුන්නා. ඒ තමයි මේ වෙලාවෙවත් මේ කියන ආයතන ක්‍රියාවලිය තුළ සත්වයේ පුද්ගලයේ පණවන්න බැරි නම්, ආත්මයක් පණවන්න බැරි නම්, මරණින් පස්සේ ආත්මයක් පිළිබඳව සත්වයේ පුද්ගලයේ පිළිබඳව කවර කතාවක්ද කියලා. ඒක හොඳට අපි තේරුම් ගන්න. මේ වෙලාවෙදිවත් මේ ආයතනයන්ගේ ක්‍රියාවලිය තුළ සත්වයේ පුද්ගලයේ පණවන්න බැරි නම්, සත්වයේ පුද්ගලයේ පණවන්නේ නැතිනම්, මරණින් පස්සේ සත්වයකගේ පුද්ගලයකගේ ආත්මයකගේ පැනවීමක් කෙසේ නම් කරන්නද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. මෙන්න මේ වෙලාවේදී තමයි මේ අනුරාධ ස්වාමින් වහන්සේට මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන දර්ශනය මොකක්ද කියලා වැටහෙන්නේ. උන්වහන්සේ හිතාගෙන හිටියේ සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා. හැබැයි ඒ ආත්මය කොයිම වෙලාවකවත් මේ මරණින් පස්සේ උපදින ආත්මයක්, මරණින් පස්සේ උපදින්නේ නැති ආත්මයක්, මරණින් පස්සේ උප්පත්ති සඳහා ඒ කියන්නේ යන්නේ නොවන්නේද, වන්නේද නොවන්නේ, නොවන්නේද නොවන්නේ කියන තැනකින්වත් පවතින එකක් නෙමෙයි. හැබැයි ඒ වුණාට එහෙම එකක් තියෙනවා කියලා තමයි අදහස තියාගෙන හිටියේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී මේ ප්‍රශ්න ටික අහපුවාම බුදුරජාණන් වහන්සේ දීලා තියෙන පිළිතුරෙන් ඒ මතය සම්පූර්ණයෙන්ම අයින් කරගන්නට මේ අනුරාධ ස්වාමීන් වහන්සේට පුළුවන්කම ලැබුණා. වර්තමානයේවත් මේ ආයතනය තුළ එහෙම සත්පුද්ගල ආත්මීය භාවයෙන් කටයුතු කරන්න පුළුවන් කිසිවක් හම්බ නොවනකොට මරණින් පස්සේ උපදින ආත්මයක් පිළිබඳව කවර කතාද කියන එකයි භාගතුන් වහන්සේ දෙන පිළිතුර. එහෙමනම් ඔන්න ඔය පිළිතුරත් එක්ක අපි පොඩ්ඩක් මේකේ තියෙන කාරණාව පැහැදිලි කරගන්න උත්සාහවත් එක්ක. එහෙමනම් ඇහැ, කන, නහය, දිව, ශරීරයේ, මනස කියන මේ ආයතන ටික පරිහරණය කරනකොට, භාවිතා කරනකොට අපට පුද්ගලික වශයෙන් කෙනා කෙනාට කෙලෙසයක් මුල් කරගෙනයි ඒ රූප, එහෙම නැත්නම් ඇහැට පෙනෙන රූප තුල, කනට ඇහුණු ශබ්ද තුල, නහයට, දිවට, කයට දැනුණු ස්පර්ශයන් වල, ඒ වගේම හිතේ හිතේ හිතනකොට, කල්පනා කරනකොට අර කෙලෙසියත් මුල් කරගෙන අන්න අපිට උපදිනවා සත්ව පුද්ගල හැඟීම, ආත්මීය හැඟීමක් අපේ හිත තුළ උපදිනවා. මේ හිත තුළ උපදින සත්ව පුද්ගල ආත්මීය හැඟීම. නමුත් මේක ආත්මීය හැඟීමක් ඉපදුන බව නොදන්න නිසා ඒ ආත්මීය හැඟීම, සත්පුද්ගල හැඟීම පතිත කරන හැම තැනකම අපට සත්ව පුද්ගලයම වෙලා ආත්මීය හැඟීමෙන්ම ඒකට බැසගෙන අපේ හිතේ සත්ව පුද්ගල හැඟීම උපදිනවා. මෙන්න මේ සත්ව පුද්ගල හැඟීම ඉපදීගෙන
ඊට අනුගතව අපි ඒ සියලුම දේවල් තුල ක්‍රියාකාරකම් කරනකොට අපිට එතනදී සත්පුද්ගල හැඟීමෙන්ම කටයුතු කරපු නිසා ඒ සියලු දේ සත්පුද්ගල ආත්ම කියන බවට අපේ හිතේ තහවුරු කරගන්න. එහෙමනම් මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ කෙලෙසයක් ජීවත් කරවන එකයි. කෙලෙසයක් යාවත් කාලීන කරවන එකයි. කෙලෙසයක්ම ජීවත් කරවමින් කටයුතු කරපු එක. අත්තවාද උපාදානී කියලා උපාදානයක් වෙනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා උපාදාන හතරක් කතා කරනවා. එයින් අත්තවාද උපාදානී කියලා කියන්නේ මෙන්න මේ ආත්මීය හැඟීමෙන් තණ්හාවෙන් දැඩි කොටගත් එකට කියනවා අත්තවාද උපාදානම කියලා. එහෙනම් ආත්මීය හැඟීමකින් තමයි මේ දැඩිව අරගෙන තියෙන්නේ. එහෙමනම් ආත්මීය හැඟීමක් තියෙන්නේ කොහෙද? මෙන්න මේ හැඟීම කියන වචනය බලන් අරගෙන හැඟෙනවා, හැඟීමක් ඇති වෙනවා කියලා කියපුවම මෙන්න මේ අර්ථය තුල අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේක මේ මානසික පැත්තේ උපදින සිද්ධියක් කියලා. හිත පැත්තෙන් ඇති වෙන කාරණාවක් කියලා. රූපයට වෙන්න පුළුවන්, වේදනාවට වෙන්න පුළුවන්, සංඥාවකට වෙන්න පුළුවන්, සංකාරයකට වෙන්න පුළුවන්. මේ විදිහට නාම රූප ධර්මයන් පිළිබඳව අපි සත්පුද්ගල හැඟීමකින්, සත්පුද්ගල අදහසකින්, ආත්මීය හැඟීමකින්, ආත්මීය ගතියකින් අපි මේවා පරිහරණය කළොත්, මේ දේවල් පරිශීලනය කළොත් අපිට ඒ තුල ආත්මයක් තියෙනවා, ආත්මීය ගුණයක් තියෙනවා කියන හැඟීමෙන්ම තමයි අපි ඒ සියලු දේ පරිහරණය කරන්නේ. අපි හිතන්න උදාහරණයක් විදිහට අද වර්තමානයේදී නිර්මාණය කරනවා රොබෝවරු. තමන්ගේ වැඩ කටයුතු ටික පහසු කර ගැනීම සඳහා කෘතිමව අද තියෙන තාක්ෂණය භාවිතා කරමින් කෘතිමව නිර්මාණය කරන ලද උපකරණයක් තමයි මේ රොබෝ කෙනෙක් කියලා කියන්නේ. හැබැයි මේ රොබෝව අපි දෙන පණිවිඩවලට අනුගතව ඒ කියන වැඩ ටික කරනවා. ඒ දීලා තියෙන තොරතුරු ටිකට අනුව වැඩ කටයුතු ටික කරනවා. හැබැයි අපිට මේ රොබෝ කෙනෙක් කියලා හඳුනන්නේ නැති තාක් අපි හිතමුකෝ අපි දැකලා නැහැ කවමදාක්වත් රොබෝ කෙනෙක්. අපි දන්නෙත් නැහැ මේ රොබෝ කෙනෙක් කියන කාරණාව. ඒ වචනයවත් අපි අහලා නැහැ කියලා හිතන්න උපකල්පනය කරා. මොකද ඇත්තටම දැනට අවුරුදු 40කට විතර කලින් හිතලා බලන්න, 35කට 40කට විතර කලින් හිතලා බලන්න. එහෙම රොබෝ කෙනෙක් කියන කතාවක්වත් අපිට අහන්නවත් දකින්නවත් තිබුණ පරිසරයක් තිබුණේ නැහැ. එහෙමනම් ඔන්නේ ඒ වගේ අවධියක, ඒ වගේ අවස්ථාවක ඉන්න කෙනෙකුට එහෙට මෙහෙට යනවා එනවා පේනවා. සමහරලාට කතා කරනවා වෙන්න පුළුවන්. නොයෙකුත් වැඩ කටයුතු කරන, ක්‍රියාකාරකම් කරන ස්වરૂපයක් අපිට දකින්නට ලැබෙනවා. ඒ හැඩහුරුකමත් අපි හිතමුකෝ මිනිස්සෙකුගේ විදිහටම ඒ හැඩ කරලා තියෙනවායි කියලා බාහිරේ. එතකොට අපිට පේන්නේ මෙතන මිනිස්සෙක් එහෙට මෙහෙට යනවා, මිනිස්සෙක් කතා කරනවා, මිනිස්සෙක් වැඩ කරනවා කියලා තමයි පේන්නේ. හැබැයි අපිට රොබෝ කෙනෙක් කියලා අපි දන්නේ නැහැ. අපි අහලත් නැහැ. අපි දැකලත් නැහැ රොබෝ කෙනෙක්. ඒ නිසා අපිට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන මේ සිද්ධියේදී අපිට හම්බ වෙන්නෙම පුද්ගලයෙක් එහෙට මෙහෙට යනවා, මිනිස්සෙක් මෙහෙට මෙහෙට යනවා, කෙනෙක් මෙහෙට මෙහෙට යනවා, කෙනෙක් වැඩ කටයුතු ටික කරනවා කියන තැනකින්මයි අපිට හම්බ වෙන්නේ. හැබැයි එහෙම හම්බ වෙන තැනක ඇත්තටම තිබිලා තියෙන්නේ රොබෝ කෙනෙක්. නමුත් රොබෝ කෙනෙක් කියලා හඳුනන්නේ නැති වෙනකොට අපිට ඒ රොබෝ කෙනා දිහා අපේ හිතේ තියෙන සත්පුද්ගල හැඟීමෙන් බලපු හින්දා අපිට එතන පුද්ගලයෙක් ඉන්නවා පේනවා. අපිට එතන සත්වයක්ම ඉන්නවා, ආත්මයක්ම තියෙනවා කියලා දකින්න.
දැන් අපි දැකපු මේ අදහස හිතේ තියාගෙන අපිට ඒ විදිහේ රූපයක් පේන හැම මොහොතකම අපිට හිතෙන්නේ මිනිස්සෙක් ඉන්නවා. එහෙම නැතිනම් සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා. එහෙට මෙහෙට යන එන සත්ව පුද්ගලයෙක් අපි දකිමු. හැබැයි ඇත්තටම අපි එතෙන්ට ලං වෙලා එතන තියෙන දේවල් මොනවද කියලා වෙන් කරලා ගලවලා විමර්ශනයක් කළොත් ඒ වෙලාවේදී අපිට එකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒකම සිද්ධියක්වත් අපිට හම්බ වෙන්නේ නැහැ සත්වයේ පුද්ගලයෙකුටයි. සත්ව පුද්ගල භාවයකට කොයිම වෙලාවකවත් බහලාන්න පුළුවන් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතන වෙලා තියෙන්නේ ක්‍රියාකාරකම් ටිකක් සිද්ධ කරන්නට අවශ්‍ය වෙන විදිහේ උපකරණ ටිකක් පයි කරලා ඒ හැඩයෙන විදිහට හැඩයකුත් හදලා ඒක වැඩ කරන්න ඕන විදිහට අවශ්‍ය පණිවිඩ ටික සකස් කරලා තියෙනවා. ඒ පණිවිඩ ටික ලැබුණාම ඒ විදිහට වැඩ ටික කරනවා. වෙනසකට තියෙන්නේ දුන්න තොරතුරු ටිකට විතරක් වැඩ කරන්න පුළුවන්. චේතනාන්විතව නාම ධර්මයන්ගේ ක්‍රියාවලියක් කරන්න පුළුවන් හැකියාවක් එතන පිහිටලා නැහැ. ඔච්චරමයි තියෙන වෙනසකට තියෙන්නේ. හැබැයි වෙනසකට අපේ පැත්තෙන් මේ ශරීරය ගත්තහම මෙතනත් අතපය හොල්ලන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන්, යන්න එන්න පුළුවන්, ඉරියව් පවත්වන්න පුළුවන්. මේ සියලුම වැඩ කටයුතු ටික කරන්නට අවශ්‍ය කරන පණිවිඩ ටික ලබා දුන්නොත් විතරයි මේ ටික කරන්නේ. පණිවිඩ ටික ලබා නොදුන්නොත් මේ එකක්වත් වැඩ කෙරෙන්නේ නැහැ. ඒක කායිකව යන පණිවිඩ යන ක්‍රමයකුත් තියෙනවා, මානසිකව පණිවිඩ ලබා දෙන ක්‍රමයකුත් තියෙනවා. මොකද අර රොබෝ කෙනෙකුගේ තියෙන වෙනස තියෙන්නේ මෙන්න මේ මානසිකව ලබා දෙන පණිවිඩ ටික එතන නැහැ. කායිකව එහෙම නැත්නම් ඒ රූපේ පැත්තෙන් එහෙම නැත්නම් ඒ රොබෝගේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ඒ යුනිට් එකෙන් එහෙම නැත්නම් ඒ කොටසින් දෙන පණිවිඩ ටික විතරයි එතන වැඩ කරන්නේ. අපෙත් මේ කය වැඩ කරන්න අවශ්‍ය කරන පණිවිඩ ටික අපේ මේ කය හරහාම පණිවිඩ ලබා දෙන ක්‍රමයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ පණිවිඩ වලට බලපෑම් කරන්න පුළුවන් විදිහට සහ ඒ පණිවිඩ අඩු වැඩි කරන්න පුළුවන් විදිහට තවත් ක්‍රමවේදයක් අපේ නාම ධර්ම පැත්තෙනුත් සිද්ධ කරලා තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ නාම ධර්මයන්ග පැත්තෙනුත් ඒ වගේ වැඩපිළිවෙලක් තියෙනවා. රූපේ පැත්තෙන් වැඩපිළිවෙලක් තියෙනවා, නාමයේ පැත්තෙන් වැඩපිළිවෙලක් තියෙනවා. මේ දෙක එකට මිශ්‍ර වෙලා ඕනෝන්ට උපකාර වෙමින් වැඩ කරන වැඩපිළිවෙලක් තියෙනවා. අපි මෙහෙම හිතමු, උදාහරණයකට අතක් ඔසවන්න ඕනේ කියලා. අතක් ඔසවන්න ඕනේ කියලා කටයුතු කරන්න අපි කිසිම සිතුවිල්ලක් ලබා දෙන්නේ නැහැ. සිත පැත්තෙන් කිසිම පණිවිඩයක් දෙන්නේ නැහැ මේ අත ඔසවන්න කියලා. හැබැයි අපි දන්නව හොඳටම අපිට විදුලියක් වැදුනොත්, අපි කියන්නේ කරන්ට් එක වැදුනොත් අපිට අත වේගෙන් වැඩ කරනවා. අත හැකිලෙනවා කියන එක වේගෙන් සිද්ධ වෙනවා. අපි කියන්නේ අත ගසා දාලා වේගෙන් ඇදලා ගන්න කරන්ට් එකක් වැදුන වෙලාවට. ඒ කියන්නේ මේ අතේ පණිවිඩ අරන් යන ක්‍රමයක් තියෙනවා. මේ අත නමන්න දිගාරින්න කියන පණිවිඩ ටික අරන් යන ඉලෙක්ට්‍රොනික පල්ස් එකක් එහෙම නැත්නම් විද්‍යුත් පණිවිඩයක් අරගෙන යනවා. ඒ විද්‍යුත් පණිවිඩය නිර්මාණය වුණොත් අත නැවෙනවා කියන කාරණාවක් වෙයි. අත දිගාරින්න කියන කාරණාවක් වෙයි. ඒ විද්‍යුත් පණිවිඩය හරහා මේ අතපය හෙල්ලෙනවා කියන කාරණා ටික සිද්ධ කරන්න පුළුවන්. හැබැයි ඒ පණිවිඩ ටික ලැබෙන්නට අවශ්‍ය වෙන විදිහේ සිතුවිලි පැත්තෙන්, එහෙම නැත්නම් නාම ධර්ම පැත්තෙන් මේකට සම්බන්ධ වෙච්ච අපි කියන්නේ චිත්ත කිරිය වායු ධාතුව හරහා, විඤ්ඤාප්ති රූප හරහා, නාම ධර්මයක් රූප ධර්මයක් කියන මේ දෙක එකට එකතු වුණොත්, කායි විඤ්ඤාප්ති රූපය සම්බන්ධ වුණොත් මේ අතපය හොල්ලනවා කියන කාරණයක් සිද්ධ වෙනවා. වචී විඤ්ඤාප්ති රූපේ සමග සම්බන්ධ වුණොත් මේ චිත්ත කිරිය වායව වචී විඤ්ඤාප්තිය හරහා ඒ රූපේ හරහා කටයුතු කළොත් ශබ්ද නිකුත් කරනවා, හඬක් විදියට පිට කරනවා. ඒ හඬවල් අපි වචන බවට පත් කරවනවා.
එතකොට මෙන්න මේ විදිහේ කායික ක්‍රියාවත් වාචසික ක්‍රියාවත් කියන මේ ක්‍රියාවලි ටික සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ ධර්මතා ටිකක ක්‍රමවේදයකට. ඔන්න ඔය කියන සිද්ධිය, ඔන්න ඔය කියන ස්වභාවය නොදන්නකම තිබුණොත් අපි ගාව. ඒ ටික දන්නේ නැති වුණොත්. අන්න ඒ ක්‍රියාවලිය පිළිබඳව අපි වැරදි විදිහට දකින දැක්මක් අපි ගාව තියෙනවා. ඇත්තටම සිද්ධ වෙන දේ නොදන්නකම හින්දා අපි විසින් වැරදියට දැකපු ක්‍රමයක් තියෙනවා. ඒ වැරදියට දැකපු ක්‍රමය නිසා අපේ ජීවිතේට මෙතන කෙනෙක් කරන්නෙක් ඉන්නවා කියන හැඟීම උපදිනවා. තණ්හාව නිසාම තමයි උපාදාන වශයෙන් ගන්නවා, අත්වාද උපාදානයක් විදිහට දැඩිව ගන්නවා මෙතන කෙනෙක්මයි මේක කරන්නේ කියලා. කෙනෙක්මයි කියන හැඟීමෙන් එනවා. අපි හිතමු උදාහරණයක් විදිහට මම ඔබ අපේ සමාජයේ වෙන සිදුවීමක් ගැන මතක් කරා. සමහර වෙලාවට කලවරක කලවර වේලාවක අඩ අඳුරක් වගේ තියෙන වේලාවක සාමාන්‍යයෙන් කුංචි ආලෝකයක් එහෙම නැතිනම් හඳ යන්තම් හඳ එළිය වැටලා තියෙන වේලාවක වගේ කෙහෙල් අත්තක් වගේ දෙයක් හෙල්ලෙනවා, ගහක අත්තක් වගේ දෙයක් හෙල්ලෙනවා කියලා හිතන්න. අපිට මේක ගහක අත්තක් කියලා හඳුනගන්නට තරම් හොඳ ආලෝකයක් නෑ මේ වෙලාවේ. අපිට හිතෙන්නෙම කවුරු හරි කෙනෙක් එතන ඉන්නවා කියලා. අපිට අර හෙලවීම හඳුනගන්නේ කෙනෙක් ඉන්නවා කියලා. මොකද ඒ හෙලවීමත් එක්ක මේ පැත්තෙන් මනසින් නිර්මාණය වෙනවා සත්ව පුද්ගල හැඟීම. කෙනෙක් ඉන්නවා කියලා තමයි හැඟීමක් ඇති වෙන්නේ. ඒ ඉන්න කෙනා රෑ වෙලාවට, හවස් වෙලාවට, ඔය ගොම්මන් වෙලාවට අපේ අම්මලා එහෙම නැතිනම් අපේ සීයලා ආච්චිලා අපිට පුංචි කාලේ බය කරන්න කියලා තියෙනවා. ගොම්මන් වෙලාවට එළියට යන්න එපා, කවුරු ඉන්නවයි කියලාද, යක්කු ඉන්නවයි. අර අත්තක් හෙල්ලෙන එක දැකපු ගමම්ම අපි ළඟ හදාගෙන තියෙන, නිර්මාණය කරගෙන තියෙන අදහස තමයි පුද්ගල හැඟීමෙන් අපිට හිතනවා යකෙක් ඉන්නවා. අන්නර ගහලක යකෙක් ඉන්නවා, එහෙම නැතිනම් අන්නතර අර අර පේන තැන යකෙක් ඉන්නවා කියලා මේ පැත්තෙන් හිතනවා. දැන් මෙතන යකෙක් කියලා හිතෙන තාක්කල් එතන යකෙක්ම ඉන්නවා කියන හැඟීමකම තමයි කටයුතු කරන්නේ. හැබැයි බය ටිකක් අඩු, එහෙම නැත්නම් බය නැති කෙනෙක්, නුවණැති කෙනෙක් ඔන්න එතෙන්ට ගිහිල්ලා බැලුවොත් එතකොට අඳුන ගන්න ආයතන තිබිලා තියෙන මේ කෙසෙල් ගහක අත්තක්, එහෙම නැත්නම් යම් ගහක අත්තක් තමයි මෙතන මේ තිබිලා තියෙන්නේ කියලා හඳුනා ගත්තහම අන්නේ හඳුනා ගැනීම නිසා, ඒ දැන ගැනීම නිසා අර අදහස හිතෙන් අයින් කරගන්න, අයින් වෙලා යනවා. හැබැයි කවමදාක්වත් එතෙන්ට ගිහිල්ලා එතන සිද්ධ වෙච්ච සිද්ධිය මොකද්ද කියලා හඳුනා නොගන්නා තාක්කල්, අඳුරගන්නේ නැති තාක්කල් එතන යකෙක් හිටියම වෙලා ඉන්නවම වෙලා. ඒ වගේම සිද්ධියක් අපිට මේ හම්බ වෙන අරමුණු හරහා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් මේ කියන ආරම්මන ටික, මේ අරමුණු ටික හරහා ඒ ලැබිච්ච පණවිඩ ටිකේ ඇත්ත නොදන්නකම හින්දා අපිට සත්ව පුද්ගල ආත්මීය හැඟීම අපේ හිත තුළ උපදින. සත්ව පුද්ගල ආත්මීය හැඟීම අපේ හිත තුළ උපදිනකොට අර පෙනුන ඇහුන දේවල් අරඹයා සත්ව පුද්ගල හැඟීම මේ තුළට පතිත වෙනකොට, හරියට අර ගහක අත්තක් හෙල්ලෙනවා කියන එක නොදන්නකම යෙදිලා එතන කෙනෙක් සත්වයක් යකෙක් ඉන්නවා කියලා හිතාගෙන ඒ පැත්තට බලපු නිසා එතන යකෙක්ම වෙලා පෙවුනා වගේ අපිට මේ වෙන අරමුණට ඇත්ත නොදන්නකම යෙදිලා සත්ව පුද්ගල හැඟීමෙන් ඒ අරමුණ දිහා බැලුවා අපිට එතන සත්වයක් පුද්ගලයේ ආත්මයක් තියෙනවා කියන ස්වභාවයම අපිට හම්බ වෙලා තියෙනවා. එහෙමනම් ඔන්න වෙච්ච වැරද්ද, වෙච්ච සිද්ධිය ඕක. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න ටිකක් අහන්නේ අර විදිහේ අදහස කියනකොට. ඒ ප්‍රශ්න ටික තමයි අනුරාධ, මේ ඇහැ නිත්‍යද අනිත්‍යද? මෙහේ මේ ඇහැ සැප දුකද? මේ ඇහැ ආත්මයිද අනාත්මයිද කියලා. මේකෙදි අපි මේ කියන කාරණාව ගැන පැහැදිලි කරන්න ඕන නිසා මම මේ ආත්මනාත්ම කියන කාරණාවට වැඩි අවධානය යොමු කරන්න මේ ප්‍රශ්න ටිකම අදාළයි.
නමුත් වැඩිපුර මම මේකට කාරණාව පැහැදිලි කරා. එතකොට ඔන්න දැන් ඇහැ කියන එක ක්‍රියාවක් තියෙනවා. ඇහි ක්‍රියන ඒ ක්‍රියාවලිය තමයි පෙනීම ලැබෙනවා කියන ක්‍රියාවලියට මේ ඇහැ සම්බන්ධ වෙච්ච සිද්ධියක් තියෙනවා. එතකොට මේ ක්‍රියාවලිය ඔන්න පේනවා කියන සිද්ධිය. දැන් මේ යමක් පේනවා කියන සිද්ධිය කවුරුවක්වත් විසින් කරපු එකක්. අන්න අපි එතන තමයි පුද්ගලයෙක් ආදේශ කරන්නේ. මම දැක්කා මට පෙවුණා කියලා ඒ පෙනුණා කියන මුළු සමස්ත ක්‍රියාවලියම පුද්ගලයෙක් ආදේශ කරනවා මම තමයි දැක්කේ කියලා. කනේ තියෙනවා ඇහෙනවා කියන ක්‍රියාවලියකට සිද්ධියක්. කියන්නේ ඇහෙනවා කියන සිදුවීම තියෙන. මෙන්න මේ සිද්ධිය මම ඇහුවා මට ඇහුණා මම තමයි ඇහුවේ කියලා ඒ සිද්ධිය තුළ සත්පුද්ගල ආත්මීය බව භාවිතා කරන. ඊළඟට නහයට ගඳ සුවඳ දැනෙන. මේ ගඳ සුවඳ දැනෙනවා කියන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙන ක්‍රියාවලියම මම කළා මම තමයි ගඳ සුවඳ ලැබුවේ මටම තමයි දැනුනේ කියලා මේ ක්‍රියාවලිය තුළ සත්පුද්ගල භාවයෙන් කටයුතු කරනවා. රසයටත් ඒ විදිහටමයි. රසය කියලා කියන්නේ දිවට අනුගත වෙච්ච ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. එතකොට මේ ක්‍රියාවලිය තුළ වෙන සිද්ධිය ඒ ක්‍රියාව මම කරපු දෙයක් මට වෙච්ච දෙයක් මම තමයි කළේ කියලා මෙන්න මේ විදිහට සත්පුද්ගල ආත්මීය වශයෙන් මේ දිවේ ක්‍රියාවලිය තමන්ගේ කරගන්නවා. ඊළඟට කායික ක්‍රියාවකුත් තියෙනවා. මේ ස්පර්ශය ලබන ක්‍රියාවලිය කායිකව ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය තුළ සත්පුද්ගල හැඟීමෙන් මේ ක්‍රියාවලියට අනුගත වෙලා මේ ක්‍රියාවලිය මම කරපු එකක් මම මගේ එකක් මමම කරන එකක් කියලා මේ ක්‍රියාවලිය දැඩිව ගන්න. අන්න එතකොට සත්පුද්ගල හැඟීමෙන් ආත්මීය හැඟීමෙන් මේ ක්‍රියාව ඇතුළත් කරගෙන තියෙනවා. ඊට පස්සේ හිතනවා කියන කාරණය හිතන කල්පනා කරනවා කියන කටයුත්ත නාම ධර්ම පැත්තට අයිති කාරණයක්. හිත පැත්තට අයිති කාරණයක්. එතකොට මේ හිතන කල්පනා කරණේවත් මම හිතුවා මම කල්පනා කළා මම තමයි හිතුවේ මම තමයි කල්පනා කළේ කියලා අර හිතන කල්පනා කරණේකට ඒ ක්‍රියාවටත් පුද්ගල හැඟීමකින් ආත්මීය හැඟීමකින් මේ ක්‍රියාව තමන්ගේ කරගන්න. දැන් බලන්න තමන් කියලා කියනවනම් පුද්ගලයෙක් කියනවනම් ආත්මයක් කියලා කියනවනම් යම් තැනක තමන් කියලා හෝ පුද්ගලයෙක් කියලා හෝ යම් තැනක ආත්මයක් කියලා හෝ පනවනවනම් පනවලා තියෙන්නේ කොතනද කියලා. මෙන්න මේ ඇහෙන් වෙච්ච ක්‍රියාවලියක් කණෙන් වෙච්ච නහයෙන් වෙච්ච දිවෙන් වෙච්ච කයෙන් වෙච්ච හිතෙන් වෙච්ච මේ සමස්ත ක්‍රියාවලිවල තමයි සත්වයෝ පුද්ගලයෝ ආත්මය කියන කාරණා ටික පනවගෙන අපි තියෙන්නේ. අපිට අපේ ජීවිතය තුළ මේ ආයතන හය හරහා කරපු ගනුදෙනුවකින් තොර වූ කිසිම අවස්ථාවක එයින් පරිබාහිර අත්දැකීමක් නැහැ. අපිට අපේ අත්දැකීමක් කියලා කතා කරනවා නම් යම් හඳුනා ගැනීමක් කියලා කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ ඇහේ ක්‍රියාවට, කනේ ක්‍රියාවට, නහේ ක්‍රියාවකට, දිවේ ක්‍රියාවකට, කයේ ක්‍රියාවකට සහ මනසේ ක්‍රියාවකට කියන මෙන්න මේ ක්‍රියාවලි හය ඇතුළේ විතරයි. ඔන්න ඔය ක්‍රියාවලි හයෙන් පරිබාහිරව අපිට අල්ප මාත්‍රයකවත් අත්දැකීමක්වත් ලැබිලා නැහැ. අපි යම් තාක් දේවල් ගැන දැකපුවා කතා කරනවා නම් මේ ලෝකෙ මේ තරම් දේවල් ගොඩක් තියෙනවා කියලා අපි දැකපුවල් කතා බහ කරනවා නම් ඒ සියලුම දැකපු දේවල් ටික අයිති වෙන්නේ මේ ඇහි ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට පේනවා කියන සිද්ධිය. යම් තාක් අහපු දේවල් අරයා බැන්න මෙයා මෙහෙම කිව්වා අරයා මෙහෙම කිව්වා කියලා හරි යම් තාක් කියපු දේවල් ටිකක් අපිට සිහි කරන්න පුළුවන් නම් ඒ සිහි කරන්න පුළුවන් සමස්ත සියල්ලම තියෙන්නේ මෙන්න මේ කණේ ක්‍රියාවලියෙන්ද අනුගතව ලැබුණ අත්දැකීමක්. ගඳ සුවඳ නහය ක්‍රියාවලියට තියෙන අත්දැකීමක්. රස කියලා කියන්නේ දිවේ ක්‍රියාවලියේ තියෙන අත්දැකීමක්. ස්පර්ශය කියලා කියන්නේ කයේ ක්‍රියාවලියේ තියෙන අත්දැකීමක්.
ඒ වගේම නුවණ සහ මෝඩකම යෙදිච්ච ඕනෑම තරම් ක්‍රියාවන් අපේ හිතෙන් කරන්න පුළුවන්. රැවටෙන්න පුළුවන්, වරදින්න පුළුවන්, හරියන්න පුළුවන්, නුවණෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම හිතන කල්පනා කරන මේ සියලු දේවල් ටික මනසේ ක්‍රියාවලියකට යටත් වෙච්ච ක්‍රියාවක්. ඒ නිසා මේ හැම ක්‍රියාවක්ම ඇති වෙලා නැති වෙලා යන සිද්ධි ටිකක්. හටගෙන නිරුද්ධ වෙන සිද්ධි ටිකක්. කොයිම වෙලාවකවත් මේ ටික සදාකාලිකව නිත්‍ය වශයෙන් පවතින කිසිවක් නැහි නෑ. මෙහි පවතින්නේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් පවතින තැනක අපිට නිත්‍ය වශයෙන් තියෙනවා කියලා පනවා ගැනීමක් අපි කරගත්තේ ඉඳයි අනිත්‍ය වෙන ධර්මතාවයක අපිට නිත්‍ය බව පෙනී සිටින්. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ මේ අනුරාධ සම්මාසයෙන් මේ එකක් ගානේ අනුරාධයේ මේ නිත්‍යද අනිත්‍යද කියලා අහන්නේ. එහෙමනම් අනිත්‍ය වෙන තැනක අපිට නිත්‍ය බව පිහිටලා හිටියේ. අනිත්‍ය වෙන තැනක නිත්‍ය බව අපිට ඉතුරු වුණේ මොකක්ින්දද? මේක ඇත්ත නොදැක නිත්‍ය සංඥාවේ අපි පිහිටපු නිසා. ඇත්ත නොදැක්ක හින්දා අපි හිතුවා මේ දේවල් කරන කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, කරන දේවල් තියෙනවා, ලෝකෙ ඉතුරු වෙනවා කියන තැන. මෙන්න මේ හැඟීමෙන් මේ දිහා බලපු හින්දා, ඒ හැඟීමෙන් මේ දේවල් කෙරෙහි අනුගමනය කරපු හින්දා, අනුගත වෙච්ච හින්දා අපි ඒ තුළ රැවටිලා රැඳිලා අපි සසර ගමනක් ලෝකයක් හදාගෙන කටයුතු කරනවා. සිද්ධිය සිද්ධ වෙන වෙලාවෙදිත් සත්ව පුද්ගල ආත්මභාවයක් හම්බ නොවෙන තැනක එහෙම නොදන්නකම යෙදිලා සත්ව පුද්ගල භාවය හදාගත්ත නිසා මෙන්න මේ සත්ව පුද්ගල භාවය හදාගත්ත කෙලෙසේ තියෙන තාක්කල් සසරේ උපදින්න වෙනවා මරණින් පස්සේ. ඒ උපදින කෙනෙක් ගානේ සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් පවතිනවා කියන හැඟීම පවතිනවා. එහෙම සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් තියෙනව නෙමෙයි. මොකද ඒ හැඟීමෙන් කටයුතු කරලා සිද්ධ කරගත්තා වූ කර්මයන් වලට විපාක විදියට එහා පැත්තට විපාක ධර්මයන් ලැබෙනකොට ඒ ලැබෙන විපාක ටිකත් නැමත අල්ල ගන්නවා සත්වයේ පුද්ගලයෙක් මමම කියන තැනක. කෙනෙක් කියන තැනකින් එහෙම නැතිනම් තමම්ම කියන තැනකින්. ඒ තමන් 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 කියලා අල්ලගන්න නිසා සසර පුරාවට මේ වගේ සිදුවීම් මාලාවක් සිද්ධ වෙමින් පවතිනකොට ආත්මීය හැඟීමෙන් අල්ලගන්න හැම තැනකම ඒ කෙනාගේ ජීවිතයේ කෙනාට හිතෙනවා කලිනුත් හිටියේ මම, දැන් ඉන්නෙත් මම, අනාගතයේදී ගිහින් උපදින්නෙත් මම තමයි. ආත්මීය වශයෙන් හිතන ස්වභාවයක්. මෙන්න මේ කිව්ව අදහස තේරුම් ගැනීමේ පහසුවට ඔයිට කලිනුත් මම මේ උදාහරණය මතක් කරලා ඇති. නමුත් අදටත් මේ උදාහරණය මම ඔබට මතක් කරන්න මෙතෙන්ට ඒක හිතටම එළපෙන නිසා. අපි පුංචි කාලේ ගත්ත පින්තූරයක් ගන්න හොයාගත්තාම අපි හිතමුකෝ ඉපදිලා අවුරුද්දක් විතර වෙනකොට ගත්ත පින්තූරයක් තියෙනවා. ඒ පින්තූරෙත් පැත්තකින් තියාගන්න. අවුරුදු 5ක විතර වයසේදී ගත්ත පින්තූරයකුත් අරගෙන පැත්තකින් තියාගන්න. අපිට අවුරුදු 15ක් 20ක් විතර වෙනකොට ගත්ත පින්තූරයකුත් පැත්තකින් තියාගන්න. අපිට දැන් අවුරුදු 30ක් 40ක් වෙන තැනේදී ගත්ත පින්තූරයකුත් තියෙනවා. අපි හිතමුකෝ අපිට දැන් වයස අවුරුදු 60ක් 70ක් වෙනවා. අවුරුදු 60 70 ගත්ත පින්තූරයකුත් අපි මෙතනදී තියාගන්න. දැන් මේ පින්තූර ටිකම එකල එක පෙළට තියාගෙන මම ඇහුවොත් මේ අයගෙන් අර පළවෙනියටම තියෙන, කියන්නේ අවුරුද්දක් ගත වෙච්ච තැනේ පින්තූරේ ඉන්නේ කවුද කියලා. එතකොට කියන්නේ ඒ මම ඉන්නවා. මේ මම මගේ පින්තූරය මම තමයි. ඊළඟට අවුරුදු 5ේදී ගත්ත පින්තූරයක් ගත්තහම එතකොට ඒ 5ේදී ගත්ත පින්තූරේ පෙන්නපුවම ඒත් කියන්නේ ඒ ඉන්නේත් මමම තමයි. ඊළඟට අවුරුදු 15ේදී 20ේදී ගත්ත පින්තූරේ අහල පෙන්නලා ඇහුවොත් මේක කවුද ඉන්නේ කියලා. ඒත් කියන්නේ ඒ ඉන්නේත් මමම තමයි. අවුරුදු 40ේදී ගත්ත පින්තූරේ පෙන්නලා ඇහුවම ඒ ඉන්නේත් මමම තමයි කියලා. අවුරුදු 50 60ේදී 70ේදී වගේ දැන් ඉන්න කාලේදී දැන් ස්වරූපයේ තියෙන පින්තූරයක් අරගෙන ඒක පෙන්නලා ඇහුවොත් ඒ ඉන්නේත් මමම තමයි කියලා කියනවා. දැන් බලන්න අර
පළවෙනි පින්තූරෙත් ඉන්නේ මම, දෙවෙනි පින්තූරෙත් ඉන්නේ මම, තුන්වෙනි එකෙත් ඉන්නේ මම, හතරවෙනි එකෙත් ඉන්නේ මම, පස්වෙනි එකෙත් ඉන්නේ මම. එතකොට මේ පින්තූර පහම එක වගේද? එක සමාන නෑ. මේ පහ එකකට එකක් වෙනස්. වයස් පරතරයත් එක්ක එකකට එකක් මේ පින්තූර ටික වෙනස්. එහෙනම් වෙනස් 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 රූපයන්ගෙන් පෙනී තිබුණට ඒ හැමතැනකම ඉන්නේ කවුද? මම කියන හැඟීමයි තියෙන්නේ. ඇත්තට මෙහෙම උනේ කොහොමද දන්නවද? අර අවුරුදු එකේදී ඒ රූපෙ මම කියලා අල්ලගත්තා. ඒ රූපෙ මම කියන සත්පුද්ගල හැඟීමෙන් ඒ රූපෙ ගනුදෙනු කළා. ඒ රූපෙ ආත්මීය හැඟීමෙන් ඇසුරු කළා. ඒ නිසා අන්නේ රූපෙත් මම වුණා. අවුරුදු පහේදී ඒ වෙලාවට තිබුණ රූපේ ආත්මීය හැඟීමෙන් ඇසුරු කළා. එතකොට ඒ රූපෙත් මමම ඉන්නේ වෙලා. හැබැයි මේ රූප දෙක වෙනස්. වෙනස් වුණාට ඒකේ ඉන්නෙත් මමම වුණා. අවුරුදු 15ක විතර වයසට ගියාම ඒ පේන රූපෙත් මමම කියලා අල්ලගත්ත හින්දා ඒ රූපෙත් ඉන්නේ මමයි කියන තැන දැන් කතා කරා. ඒකත් ආත්මීය වශයෙන් ඒ රූපය ගත්ත හින්දා. මේ විදිහට මේ පින්තූර පහේ අවදි පහේදීම ඒ ඒ අවස්ථාවට ආත්මීය හැඟීමෙන් මේ රූපය ගත්ත නිසා අන්නේ රූපය ආත්මය වෙලා තියෙනවා. ඔය වගේ අපි ගමුකෝ කලින් පෙර ජීවිතේ. පෙර ජීවිතෙත් අපිට රූපයක් තිබුණානේ. ඒ තිබුණ රූපය ආත්ම වශයෙන් ගත්ත හින්දා එතන හිටියෙත් මම. මගේ ආත්මය තමයි එතන තිබුණේ. දැන් අද අපිට රූපයක් හම්බ වෙලා තියෙනවා. ඒ හම්බ වෙච්ච රූපෙත් ආත්මීය වශයෙන් ගත්ත හින්දා මේ ඉන්නේ මම. සසරේ කෙලෙස් ටික දුරු නොකරපු නිසා තව ගමනක් සසරේ උපදින්න වෙනකොට අපිට ඊළඟ ජීවිතයකට අපි උප්පත්තියකට සම්බන්ධ වෙනකොට ඒ උප්පත්තියේදී එතනත් අපිට කර්මයට විපාක විදිහට රූපයක් හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන රූපයත් ආත්මීය හැඟීමෙන් මගේ කියලා ගන්නවා. මම කියලා ගන්නවා. එතකොට අන්න එතනත් මම ඉන්නවා. එතනත් ආත්මය තියෙනවා. එතකොට කලින් ආත්මෙත් මේ ආත්මෙත් ඊළඟ ආත්මෙත් කියලා ආත්මයක් 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 කියන තැනකින් අපිට මේ කයේ පැවැත්ම මේ සිද්ධිය මෙතනින් ඉවරයි, ඊළඟ කයෙන් ආයෙ සිද්ධියක් ආරම්භ වෙනවා, ඊළඟ සිද්ධියෙන් ආයෙ සිද්ධියක් ආරම්භ වෙනවා කියලා මේක නොකැඩී දිගටම පවතින සිද්ධියක් බවට පත් වෙනවා. මේ ආත්මීය හැඟීම මේ රූපෙට පතිත වෙන තාක්කල්, ආත්මීය හැඟීම මේ නාම ධර්ම ටිකට පතිත වෙන තාක්කල්, ආත්මීය වශයෙන් මේ රූපය හෝ නාමය ඇසුරු කරන තාක්කල් මෙරි මෙරි උපදින සිද්ධියකට යටත් වෙනවා වගේම ඒ මෙරි මෙරි උපදින හැම අවස්ථාවකම ඒ පවතින රූපය ඒ පවතින නාමය ආත්මීය හැඟීමෙන් පරිහරණය කරන සත්ව පුද්ගල හැඟීමෙන් ඒ ආත්මීය භාවයෙන් ඒ ටික පරිහරණය කරන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වර්තමානයේදී මේ සිද්ධිය ගලවලා පෙන්නන්න. වර්තමානයේදී අපිට මේ ඇහැ කන නහය දිව ශරීරයේ මනස කියලා මේ ආයතන හයේ සමස්ත ක්‍රියාවලියම ඇත්ත ඇති හැටියට දකින්න විදිහ අපිට තියෙනවා. ඒකයි අර ප්‍රශ්න ටික අහලා ඒ උත්තර ටික පෙන්නන්නේ. එතකොට නිත්‍ය වශයෙන් තියෙන සිද්ධියක අනිත්‍ය බලනව නෙමෙයි. නිත්‍ය වශයෙන් තියෙන එකක අපිට අනිත්‍ය බලන්න බෑ. අනිත්‍ය වශයෙන් තියෙන තැනක නිත්‍ය වශයෙන් ගත්ත නිසායි අපිට අනිත්‍ය නොපෙනුනේ. හැබැයි අනිත්‍ය දේ අනිත්‍ය විදිහටම බැලුවොත්, ඒක ගැන විමසුවොත් නිත්‍ය වශයෙන් ගත්ත රැවටීම විතරයි ගැලවෙන්නේ. එහෙම නැතුව නිත්‍ය වශයෙන් තියෙන දේවල් අපිට අනිත්‍ය වශයෙන් පවත්වන්න කියලාවත් අනිත්‍ය කරන්නවත් ඕනේ නැහැ. කරන්න බෑ. එහෙම නිත්‍යයි නම් ඒක. හැබැයි අපිට අනිත්‍යයි කියන එක වැටහෙන්නේ අනිත්‍ය බව ඒකේ තියෙන යථාර්ථයේ හින්දා. අනිත්‍ය තුල අපි නිත්‍ය වශයෙන් අරගෙන රැවටිච්ච එක තමයි අපි විසින් කරගත්තා වූ අවිද්‍යාවෙන් කරගත්ත මෝඩකම. ආත්මීය වශයෙන් පවතින තැනක අනාත්ම වශයෙන් කරන්න බෑ අපිට. ආත්මයක් පවතිනවා නම් ඒ පවතින තැනක අනාත්මයක් දකින්න බෑ. අනාත්මයක් පවතින තැනක ආත්මීය වශයෙන් කෙලෙසයකින් නම් හදාගත්තේ
අන්නේ කෙලෙසේ නැති වෙනකොට අනාත්ම බවමයි තහවුරු වෙන්නේ සාක්ෂාත්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මේ ටික අනාත්ම වූ ධර්මතා ටිකක්, අනිත්‍ය වූ ධර්මතා ටිකක්, දුක්ඛගත වූ ධර්මතා ටිකක් කියන එක. ඒ තමයි යථාර්ථය. යථාර්ථය නොදකින තාක්කල්, යථාර්ථය නොබලන තාක්කල් අපිට නිත්‍ය සැප ආත්ම කියන බවමයි තහවුරු වෙන්නේ. ඇයි අපි බලන්නේ ඒ විදිහටනම් අපි බලපු විදිහටමයි අපිට පෙනෙලා තියෙන්නේ. යමක් දිහා අපි බැලුවනම් අපේ හිතේ යමක් තියාගෙන ඒ බලපු දේ පෙනුනා නෙමෙයි, අපි හිතෙන් හිතාගෙන බලපු එකමයි අපිට පෙනෙලා තියෙන්නේ. ඒකයි මම අර උදාහරණයක් විදිහට ගත්තේ, කෙහෙල්ලත්තක් කෙල්ලෙන තැනක අපි බලන්නේ යකෙක් කියලා හිතාගෙන නම් අපිට එතන පේන්නේ කෙහෙල්ලත්තක් නෙවෙයි යකෙක්මයි. නැති තැනක යකෙක් හම්බ වුණේ කොහොමද? නැති තැනක සත්ත්වයෙක් පුද්ගලයෙක් හම්බ වෙන්නෙත් අපිට සත්ත්ව පුද්ගල හැඟීමෙන් අපි ඒ දිහා බලපු නිසාමයි. ඉතින් මෙන්න මේ සූත්‍රයේදී, මේ සූත්‍රය අවසානයේදී අනුරාධ ස්වාමීන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පැහැදිලි කරන්න තියෙන අර්ථය සතුටින් අනුමෝදන් වෙනවා. ඒ සතුටින් අනුමෝදන් වෙලා බුදුරජාණන් වහන්සේට මතක් කරන භාග්‍යවතුන් වහන්සේ මේ කියන තැනේදී මෙන්න මේ අවස්ථාව මම හොඳටම තේරුම් ගත්තා කියලා. ඒ කියන්නේ මොකද්ද මේ? අර සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා. ඒ තියෙන ආත්මය මේ අර කාරණා හතරෙන්, ඒ කියන්නේ මරණින් පස්සේ යනවා, මරණින් පස්සේ යන්නේ නැහැ, මරණින් පස්සේ යන්නේ නැත්තේත් නැහැ, මරණින් පස්සේ නොයනවාද නොවේ කියලා මේ කතා කරන හතරෙන් එකකටවත් අයිති නැති වුණාට ආත්මය තියෙනවා කියලා ගත්ත ඒ වැරදි අදහස මම නිවැරදි කරගන්නවා කියලා මතක් කරගන්න. ඉතින් අන්න ඒ විදිහට මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය අපි බොහොම කෙටියෙන් පැහැදිලි කරගන්න යෙදුනේ. ඉතින් මං හිතනවා මේ කතා කරන්නට යෙදුන දහම් කාරණාව පිළිබඳව ඔබට යම් දහම් ගැටලුවක් තියෙයි නම් අහලා දැනගැනීමට ඒ සඳහා අපිට අවස්ථාව දෙන්න පුළුවන්කම තියෙනවා. සාදු සාදු සාදු. අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස, පින්වතුන්ට යම් ගැටලුවක් තිබේ නම් මයික් එක අන්මියුට් කරලා ස්වාමීන් වහන්සේගෙන් විමසන්න දැන් අවස්ථාව තියෙනවා. සරයි ස්වාමීන් වහන්ස, නිහඬතාවයෙන් පෙනී යන්නේ පින්වතුන්ට දහම් ගැටළු නැති පාටයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ඉතාමත් සරලව හොඳින් පැහැදිලි කරා ස්වාමීන් වහන්ස. සේනම් අවසරයි ස්වාමීන් වහන්ස, ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දින මෙම පින්කම නිමාවටපත් කිරීම පිණිස. සාදු සාදු සාදු. හොඳයි, අද දවසේ අප විසින් සිද්ධ කරගන්න තියෙනවා වූ මේ අති උදාර පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය පළමුකොට සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවියන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සිද්ධ කරගන්නට යෙදුන
අති උදාර පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය, අද දවසේ දායකත්වයේ ධර්ම ලබන එංගලන්තයේ පදිංචි ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන දායකාවක් වන චාන්දනී කළුගම්පිටිය මහතා විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ ශාසනයට උතුම් වූ පින්කම් රාශියක් සිද්ධ කරගන්නට අවස්ථාව සලසලා දෙමින්, ඒ වගේම උන්වහන්සේ පින්කම් රාශියක් සිද්ධ කරගන්නට යෙදුණා. ඒ වගේම විශේෂයෙන්ම උතුම් වූ මේ ශ්‍රී සද්ධර්මය ධර්ම දානමේ පින්කමක් විදිහට ලෝපුරා බෙදා දෙමින් මහත් මෙහෙවරක් සිදු කරන්නට යෙදුණ ඒ කොළඹ හත ශ්‍රී සම්බෝධි බෞද්ධ සම්බෝධි මහා විහාරයේ ගෞරවනීය විහාරාධිපතින් වහන්සේ විදිහට වැඩවාසය කරන්නට යෙදුණ බෞද්ධ මාධ්‍ය ජාලයේ මෙන්ම ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී අති ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අපවත් වෙලා මේ එළඹෙන මාර්තු 3 වෙනිදාට වසර 6ක් පිරෙනවා. ඉතින් ඒ නිමිත්තෙන් සිදු කරනු ලබන පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සිදු කරන ධර්මදේශනාවයි මේ සිද්ධ කළේ. ඉතින් අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළුව අපවත් වන්නට යෙදුනා වූ සියලුම සංඝ පීතෘන් වහන්සේලාටත්, ඔබ අප හැම දෙනෙක්ම නමින් මියගිය වූ සියලුම ඥාතීන්ටත්, විශේෂයෙන් මේ දායකත්වයේ දරන ලබන චාන්දනී කළුගම්පිටිය මාතාව නමින් මියගිය වූ සියලු ඥාතීන්ටත් මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අයද ප්‍රාර්ථනා කරන උතුම් වූ බෝධියකින් නිවනේ සැනසීම පිණිස මේ සියලුම පුණ ධර්මය උතුම් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා හැම දිනාටම අපි සාදු කියලා පින්නම් කරමු. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන්, දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිදු කරගන්න තියදුන පුණ ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරන, අප දහම් මඟ යොමු කරවන අප ධර්මාචාර්යයන් වහන්සේ නම කියනට අවසරයි. මාංකඩොල සුදස්සන ස්වාමීන් වහන්සේ බොහෝම සත්පුරුෂක මුතුව සිහිපත් කරනවා. ඒ වගේම ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වර්තමානයේ වැඩ කටයුතු සිදු කරමින් වැඩවාසය කරන මඩුගල්ලේ මහානාම ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම පණන් නිගමේ සීලදස්සන ස්වාමින් වහන්සේටත්, ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමානයේ කටයුතු කරමින් වැඩවාසය කරන බොරලන්දේ වජින ඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව ධම්මහදේ අරණ සේනාසනේ වාසී ස්වාමින් වහන්සේලා මූලිකව සමස්ත සියලුම සංඝ පීතෘන් වහන්සේලාට මුළු සංඝ සමාජයටම මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. ඒ වගේම ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ඒ ප්‍රධාන දායකාවක් වන චාන්දනී කළුගම්පිටිය මාතාව ප්‍රධාන කොට ඇති ඒ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ සියලුම දායක පින්වතුන් මේ වෙලාවේ අපි සිහිපත් කරලා ආශිර්වාද කරනවා. ඒ ඩොන් රත්නායක මහත්මා, මధుරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු ඒ පවුල්වල පින්වතුන්, ඩොන් මහත්මාගේ පවුලේ අයත්, ඒ වගේම මధుරිකා මහත්මියගේ පවුලේ අයත්, ඒ වගේම කාන් මහත්මියගේ පවුලේ අය, කමින මහත්මියගේ පවුලේ අය, ඒ වගේ නම් වශයෙන් සඳහන් නොකළත් මේ පින්කම් වලට සම්බන්ධ වෙන, උදව් උපකාර කරන, හොයලා බලලා විහිසිලා කැප වෙලා කටයුතු කරන ඒ සියලුම පින්වතුන්ට මේ සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන නිවනේ සැනසීම පිණිසම උතුම් පාරමිතාවක් වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම පිරුවන් සම්පතක්. සාදු සාදු සාදු. ඔහොම පින් ස්වාමීන් වහන්ස, අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩ හිඳිමින් අද දින අපහට අනුරාධ සූත්‍රය දහම් කරුණු පැහැදිලි කරමින් ගම්භීර ධර්ම දේශනාවක් පැවැත්වූ ස්වාමින් වහන්සේට සියලුම් පින්වතුන් වෙනුවෙන් පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කිරීමට අවසරයි.
පින්වත් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව පවත්වමින්ද මෙම ධර්ම දාන පින්කම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පින්කම සංවිධානය කළ පින්වතුන් මෙන්ම දායකත්වය දරන ලද පින්වතුන්ද ධර්ම දානය දීමෙන්ද අප සැම ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද රැස්කරගත් කුසල පුණ්‍ය සම්භාරය ගෞරවනීය ස්වාමින් වහන්සේට කල් නොයවාම ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා කුසල පාරමිතාවක්ම වේවා. එමෙන්ම නිරතුරුවම අනන්ත උතුන්නුවන්ගේ පිහිට ආරක්ෂාවත් සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි රැකවරණයත් නිබඳවම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබීමටත් නිදුක් නිරෝගී සුවය මෙන්ම චිරජීවනය පිණිසත් කරගෙන යන්නා වූ ශාසනික මෙහෙවරයන්ට මෙන්ම ඉදිරියටත් තව බොහෝ ශාසනික මෙහෙවර කිරීම සඳහාත් චිත්ත පීඩාවන්ගෙන් තොරව කායික මානසික ශක්තිය මෙන්ම ධෛර්යය ලැබීමටත් මේ සියලු පින් හේතු වාසනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේගේ පින්වත් මව්පිය දෙපළටත් සියලු ගුරු උපාධ්‍යයන් උතුමන් වහන්සේලාටත් මේ සියලු පින් උතුම් නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු.